ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙනෙන හාස්කමේ වචනයයි. අද පෙබරවාරි මාසේ 23 වෙනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර ගෙනෙනවා. ප්‍රියාදරු දරුවනි, අද ජීවනයේ කෑම පළවෙනි කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ 57 වෙනි වගන්තියෙන් මෙනෙහි කරන්නට යනවා. අපේ තේමාව වුණේ ජේසුස් වහන්සේගේ නිර්මල ලේවලින් මට සිද්ධවෙච්ච ලාභ මොනවාද, මගේ ජීවිතයට කොයි වගේ ජයග්‍රහණයක්ද ලැබුණේ. ඒ නිසා උන්වහන්සේ අපට බොහොම සත්‍යතාවයන් බොහොමයක් අපට කියා දුන්නා මේ දවස් කීපය තුළ. අද අලුත් සත්‍යතාවයකට අපි ඇතුල් වෙනවා. බයිබලයේ කියනවා, නමුත් අපගේ ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණ කොටගෙන අපට ජය දෙන්නා වූ දෙවියන් වහන්සේට ස්තුති වේවා. එකක් තමයි අපට ජය ලැබුණා. අපි දැන් ජයග්‍රාහිකයි. අපි දැන් සදා කාලෙටම ආරක්ෂා සහිතයි. අපිව ආරක්ෂා කරනවා උන්වහන්සේ. බයිබලයේ කියන්නේ මොනවා කරණ කොටගෙන කියලාද? ජේසුස් වහන්සේ කරණ කොටගෙන. ඒ කියන්නේ ස්වාමී වූ ජේසුස් වහන්සේගේ නිර්මල ලේ කරණ කොටගෙන තමයි අපිට මෙන්න මේ ජයග්‍රහණය උන්වහන්සේ අත්පත් කර දුන්නේ. නමුත් ඒකට ඔබගේ ක්‍රියාව වුණේ මොකද්ද? ඔබගේ ක්‍රියාව ඒ ඇදහිල්ල පමණයි, විශ්වාසය පමණයි, නැත්නම් ඒ ධර්මිෂ්ඨ කෙනාව විශ්වාස කිරීමයි, ධර්මිෂ්ඨ කෙනාගේ ලේ වැගිරීම විශ්වාස කරපු නිසා තමයි අද ඔබයි මමයි ඒ ජයග්‍රහණය ලබා තිබෙන්නේ. ඉතින් පාවුලතුමා මේ පළවෙනි කොරින්ති 15 කියන්නේ ඒකයි. ඔහුට තේරුම් ගියා හැම ප්‍රශ්නයක් තුළින්ම, හැම කරදරයක් තුළින්ම ගියා කියලා ඔහුට තේරුම් ගියා. ඒ වගේම ඔහු දන්නවා කවදා හරි මේ මරණය කියන දෙයට මුහුණ දෙන්න වෙනවා කියලා. නමුත් මේ මරණය විස පවා ඒ වලින් පවා ජයග්‍රහණය කළේ කවුද? ඒ වලින් ජයග්‍රහණය කළේ උන්වහන්සේගේ පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ බව හොඳින්ම තේරුම් අරගෙන තමයි පාවුල කියන්නේ අපිට, අපගේ ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණ කොටගෙන අපට ජය දෙනවා, අපට ජය ලැබුණා. ඒ නිසා විශ්වාස කරන්න ඔබට ජය ලැබුණා බව නික්මයාම 12:13 කියනවා වගේ. ඔබගේ සතුරා ආයේ ඔබ දකින්නේ නැහැ ඒ සතුරාව. ඒ ඊජිප්තු දේශයව ඔබ ආයේ දකින්නේ නැහැ. ඒකට හේතුව ඔබට ජයග්‍රහණ ලැබී තිබෙනවා, ඔබ ගැලවීම ලබා තිබෙනවා. ඒ නිර්මල ලේ දැක්කහම සතුරා කවදාවත් ඔබ ළඟට කිට්ටු වෙන්නේ නැහැ. ඉතින් අපි ඉගෙන ගත්තා, උන්වහන්සේ අපට සමාව දී තිබෙනවා, උන්වහන්සේ අපිව පිළිගන්න තිබෙනවා, උන්වහන්සේ අපට මිදීම දීලා තියෙනවා, උන්වහන්සේ අපිව ධර්මිෂ්ඨ කරලා තියෙනවා, උන්වහන්සේ ලොකු වටිනා දෙයකින් උන්වහන්සේ අපිව මිලයට ගත්තේ. අපිට සුද්ධෙන් සුද්ධෝ ස්ථානෙට යන්න පුළුවන්. ඒ වගේම අපි දැන් ජයග්‍රහණය කර තිබෙනවා. ඒ වගේම නව ගිවිසුමකට අපි ඇතුල් වෙලා තිබෙනවා. අපි උන්වහන්සේ අපිව සමගි කරලා තියෙනවා. අපි කිසිම අහක දැමීමක් නැහැ. මේ හැම දෙයක්ම සිදු වුණේ ජේසුස් වහන්සේගේ නිර්මල ලේ වලින්. ඒ නිසා දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාද දෙනවා. ඔබ කවුරුණත් කමක් නැහැ. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමේන්.